අපේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වන දඹර අමිල ස්වාමීන් වහන්සේ විසින් මේ රටේ බෞද්ධ මහානායක හිමිවරුන්ටත් කාදිනල් තුමන්ටත් රට බේරගත්ත ජාතික නායකයවන මහින්ද රාජපක්ෂ සේනාධි නායකයාටත් ඉතාම දරුණු අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඒ අදාළ පාර්ශ්වයන්ගෙන් විද්‍යෝදය ආදි විද්‍යාර්ථයක් වශයෙන් සමාව අයද සිටීම සඳහා තමයි ඒක වටහා ගැනීම පහසු වීම සඳහා දඹර අමිල හාමුදුරුවන් විසින් සියලුම මාධ්‍යවල දේශීය විදේශීය වශයෙන් ප්‍රචාරය කර හැරි ප්‍රධානායක මූලස්ථාන වලින් මේ බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම් පස්කලා ඒවට පස්සපැත්ත හරවලා තමන් ඒ වෙනකොට වළඳපු දේවල් සහ අනාගතේ වළඳන්නට හිතාගෙන ඉන්න දේවල් ඉලක්ක කරගෙන උතුමන කන පිටට හරවලා තමා දැන දැනම අවංකව ඒ වෙනුවට තමන්ගේ ආත්මයට එරෙහිව හර්ධ සාක්ෂියට එරෙහිව යම් යම් දේශනා සමාජගත කරන්න උත්සාහ කළා තිබෙනවා. මම ඉල්ලන්න කැමති රටේ ජනතාවගෙන් ඒ ලනු කන්න එපා කියලා. මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ හොදන්න දෙයක් නැහැ. අසාර්ථක පාලකෙක්. කිසිම ඇතුලේ දර්ශනයක් නැති පාලකෙක්. රට ආර්ථික සමෘද්ධිය කරා ගෙනියන්න අයන්න අයන්නවත් දන්නේ නැහැ. තිබිච්ච මල්ටිවරල් එකේ උණ්ඩ ටික ගහලා හා ගහපා කියලා ගහලා සුද්ධ කළා විතරයි. ඒ මල්ටිවරල් උණ්ඩ ටිකත් ඊට කලින් ගෙනාපුවා. අසාර්ථක දේශපාලඥයන්ගේ එකම අවියවන්නේ ජාතිවාදේ සහ ආගම්වාදයට විතැන්වීමයි. අද මහින්ද රාජපක්ෂගේ දකින්නේ ඒක තමයි. රතනහාමුදුරුවන්ගෙන් දකින්නේ ඒකයි. විමල්ල උදේගම්මන් පිළලගේ දකින්නේ ඒකයි. අස්කිරියෙන් දකින්නේ ඒකයි. ආදිනල් තුමාගෙන සමහරලාට දකින්නවා. ආදිනල් තුමාගෙන දකින්නවා. මඩ කලපුවේ සියම් පල්ලිය බලන්න ආදිනල් තුමාට යන්න සෑහෙන කාලයක් ගියා. තමන්ගේ ශෝකය ප්‍රකාශ කරනකොට ඒ පල්ලිය මතක්ුන්නේ නැහැ. අටුවා පිටි එකයි කොච්චි කඩේ විතරයි මතක්ුනේ. මං ඇහුවා එක මාත්‍යේදී ඒ වෙලාවෙම. ඔව් ඒක අහන්න ඕනේ. ඇයි ඒ තන්තවාදී. ඒ ජාතිවාදී. ඒ තාගම් වාදය ඒකට කුඩු වෙන්න ගන්න ඕනේ. ජාතිවාදී ආගම් වාදී ඒවට කුඩු වෙන්න ගන්න ඕනේ. ඉතින් මේ දඹර අමිල හාමුදුරුව ඊටම වෛරයෙන් මුසපත් වෙලා මේ රටේ සම්ප්‍රදායිකව බෞද්ධයන්ගේ අති පූජනීය වූ මහානායක ස්වාමීන් වහන්සේලාගේ දේශනා පිළිබඳවත් අති උතුම් රංජිත් මැල්කම් කාදිනල්තුමාගේ චර්යාවන් පිළිබඳවත් රට කඩන්න නැතුව බෙදන්න නැතුව සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු මිනිසුන්ට අභේදානය ලබා දුන් මහින්ද රාජපක්ෂ සේනාධිනායකතුමා පිළිබඳවත් මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ කරන්න උන්වහන්සේට තිබෙන සුදුසුකම් කුමක්ද කියන එක පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට මේ මාධ්‍යවල මේ කතාව ගැන පමණ පැමිණෙන්ට කියලා අපි ආරාධනය. හැබැයි මේ ප්‍රසිද්ධ විවාදයේ මාධ්‍යයක කිරීමට ප්‍රථම උන්වහන්සේ විසින් අපිට ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දිය යුතු වෙනවා.